මේ ගේමික ඔගුල මල්ලිපලිය ගහනන් මැච් මේක පාර්ටිනෙ කොහගන්න ඕන්නම් මං අදුන් ඩොන් කියලා ඉන්න ඔන්ලයින් මගේ යුසනේමික කැමතිලාක් මට මෙසේජ් නොද කිින්දරක් මුස් පෙත්තකමට නිකන් මින්දෙන් නැගිටලාගේ පැනි පැනි එනවා. මෙතන මේ කටු කම්බි වගක් තියෙනනි අපි මට මෙ මේ වගේ උපයෝගී කරගන පුළම් පොඩි කික් එකක් වන්නහම හම ගිල ඇමිනිෙනවා එකෙන් අපට ඇගලිටි එකත් වැඩි වෙනවා පොයින් සම්බෙනවා. ම පොර දැක්ක මං මියගයියටටරි මල්ලිටරි පයින් පරක් ගලවතිනවා මියා දැන් පොඩි කම්පනයකට පත්වෙලද පොති ඉන්නේ. මේ වගේ කටු කම්බි වගේ දේවල් අරවට පරිසර අපි බලන්න අපිට යෝගී කරන පුළුවන් දේවල් මොනවද තියෙන කියලා මම වට කරන සීන් එකත් මත තියෙන කට්ටිය දැන් තැගෙන්න තියෙනවා. මේ ඔය කියන්නේ පෙට්‍රල් ටැංකි එහෙම නැත්නම් ඔය ෆුවල් ජෙනරේටර්ස් ඒ වගේ පුපුරන්න පුළුවන් දේවල් තියෙනවා. අපි ඒ වගේව දැක්කහම මේ වගේ නිකන් ගොඩක් මාංශ වෙලා කට්ටකාගෙන දුක් විඳින උන්නේ මේ එක නිකන් මුම තියලා පයින් පාරක් ගහනවා. ලේසියෙන් සිම්පල් එකේ ගේම් එක ටිකක් ඉවර කරගන්න ලේසියෙන් ඔගේ ලෙවල් අප් කරගන්න වැඩ. මේ වගේ ඒවා ගොඩක් ඔය Red Dead Redemption එහෙම නැත්නම් Horizon Zero Dawn එහෙම නැත්නම් අර strategy game එකක් ආවේ ඉස්සර Commandos කියලා. අනේක ගොඩාක් තිබ්බ මේ වගේ අවට ලෝකේ environment එක බලලා අපිට ඒක pick කරගන්න පුළුවන් shortcut ක්‍රම. මෙතන මම වට කරගන්න scene එකක් තියෙනවා නේ නෝ නෝ ඉවරයක් නැහැ. මේ විලාට තමයි ඉතින් corporate partner කෙනෙක් හිටියා නම් හොඳයි කියලා හිතෙන game එක තනියෙන් කරන්නට වඩා. මට කියන්න ඕනේ මේකේ online corporate partners අත් එක්ක ආවට So what does that tell you? Keep off the street. Try to stay on the rooftops where they can't reach you. මට මිෂන් එකක් තියෙනවා කා බෝම්බ්ස් හැකන්න. You still have some firecrackers, don't you? Firecrackers මම අතෙන්ට තුනක් පාවිච්චි තුනක් තියෙනවා. දෙකක් පාවිච්චි වුණා. බයට ඇත්තම කිව්වා. යාළුවෙක් හිටියා නම් ඉතින් මේක ලේසියෙන් යන්න තිබ්බා. රතිඤ්ඤයක් දැම්මොත් ඒගොල්ලන්ගේ අවධානය වෙනස් වෙනවා කියලා තමයි කිව්වේ. ඒ අතරේ මට මේ බොනට් එකේ තමයි හයි කරන්න තියෙන බෝම්බේ. හරි ඩිස්ට්‍රක්ෂන් එක වැඩ කරනවා. බෝම්බ හැකන් තියෙන්නේ. දැන් මේ වගේ දැන් මල්ටිප්ලේ කෝපරේට් පාර්ට්නර් කෙනෙක් මගේ එකට ලොබියෙන් කනෙක්ට් වුණාට ඒගොල්ලොන්ගේ කතාව ප්‍රෝග්‍රෙස් වෙන්නේ නැහැ සම්පූර්ණයෙන් ඉන්ඩිපෙන්ඩන්ට් මගේ කැම්පේන් එකත් එක්ක. ඒගොල්ලන්ට වෙන්නේ ලෙවල් සප් වෙන එකයි ස්කෝප් පොයින්ට් එක හැම් වෙන එක තමයි. Don't get caught out in the open. Yeah, not don't get caught. There's freezer everywhere. If I need to use a trap, how do I activate it? You can't. I told you. They're only for the night mission. Shit. Okay. මට මෙඩ් කිට් වගේ හදන්න ඕනේ. ඇල්කොහොල් ගෝස් ටිකක් හොයා ගන්නත් තියෙනවා. හෙල් දෙකත් අඩුයි මේ. හරි බයයි මේ ගේම් එක ටිකක් වෙලාවක් තනියෙන් ප්ලේ කරද්දී. corporate campaign එක තියෙන games තියෙනවා. දැන් ඉස්සරහට එන්න තියෙනවා anthem kill එකක්. තව far cry 5 එකක් ටිකක් මේ type එකේ තමයි. corporate කිව්වට ඒ mission එක ඒ කියන්නේ campaign එක independent. මේක තමයි ඉතින් city එක. මේක මේ balance එකේ යන ඒවා ඔක්කොම අන්න balance එක කිව්වා විතරයි මාව වැටුනේ. ඔය දැන් අලුතෙන් අපු Call of Duty World War එකයි නැත්නම් Destiny series එක ඔක්කොම එන්නේ corporate campaign එකක් විදිහට. ඒ කියන්නේ ඒගොල්ලන්ට online team එකක් තෝරන්නේ. අමේ. ටෝචික. ජය බදිරන් බලි මිත්‍යු තාත්තා ශක්තිය දේ. ඔගේ health එක හදා ගන්න බැරි වුණා. ෂේ. මෙතන ලොක් එකක් තියෙනවා. ලොක් අරින්න මේකේ පොඩි සිස්ටම් එකක් තියෙනවා. ටිකක් කරද්දී හුරු වෙන ඔය පින් නැත්නම් ඔය පින් කැඩෙන එක තමයි වෙන්නේ. පින් එක ভাইබ්‍රේට් වෙනවා නම් ඒ කියන්නේ ඒක අපි වැරදි පොඩ්ඩක් ඇඩ්ජස් කරන්න තියෙන. ඊට පස්සේ ලොක් එක කැරෙනවා. මේ හොල්මා ෆිල්ම් එකක් එහෙම නැත්නම් මේ හොරර් ගේම් එකක් ගහති මම අර ඔයාලා වගේ මහදවාලේ නිකන් ඩේලි ඇක්ටිවිටීස් වලට නැත්නම් අම්මතේ බොන කතා කරනවා. එහෙම නැත්නම් යාළුවෙක් කෝල් එක දානවා WhatsApp message අරම ඒවා තියෙනකොට නෙමෙයි නිකන් මිනිස්සු නිදාගන්න ගියාම රෑ වෙලා කළුවරේ තනියම තමයි මම සාමාන්‍ය ගේම් එක ගහන්නේ. ලොකු ඩිස්ප්ලේ එක සරවුන්ඩ් සවුන්ඩ්ස් එක මේ ගහද්දි නිකන් හොඳටම වදිනවා. ඒකයි මම ගොඩක් බය වෙන්නේ නැතුව. මම එච්චර බය කෙනෙක් නෙමෙයි. මේ අර මං කිව්වා මේ බාහිර දේවල් උපයෝගී කරගෙන පුළුවන් දේවල් මේක දැන් පත්තු කරලා හැම විසික් කරා නම් ඩෝන් ගලපු පුරනවා. පවර් එක දුන්නා. මට තව මැප් එකේ කීප් එකක් තියෙනවා පවර් එක ඇක්ටිවේට් කරන්න.
ඔගොල්ලෝ දැන් අයිඩියක් තියෙනවා නේද? මං ඇයි මුලදී අර පක්‍ර ස්කිල් එකේ ක්ලිප් එකක් ඔගොල්ලන්ට පෙන්නුවේ ඇයි කියලා. මේ මුළු ගේම් එකම අර ක්ලයිම්බින්, ජම්පින්, රනින්, ස්ලයිඩින් ඔය වගේ ඇත්ලටික් සීන් එකකින් තමයි මේ ගේම් එකේ සර්වයිවල් එක සම්පූර්ණයෙන්ම වෙන්නේ. කවුරු හරි අහල පහල ඉන්නවා වගේ සත්‍යයක් ඇහෙනවා. ආ එන්නේ බුවා. මේකෙන් තුන් කියලා ෆයින් ගහන්න ඕනේ. මේකේ තියෙනවා ෆ්ලයින් කික් එකක්. ඒක මට තාම ඇක්ටිවේට් කරන්න ලෙවල් අප් එක මදි. වෙලාවකට මේ ගේම් එක අර මේ ඕ හරිම සාහසිකයි, කුරිරුයි, ප්‍රචණ්ඩයි. ඉවරයක් වුණාද? මට මොනවද ගන්න බැරිද මෙයාගෙන්? ෂේ වැටුණනේ. මේ විල් ස්මිත්ගේ ෆිල්ම් එකක් තිබ්බා ආය ඇම් ලෙජන්ඩ් කියලා මේ 2007 වගේ. අන්න ඒ ෆිල්ම් එක ජවනිකාවක් වගේ තමයි තියෙන්නේ මේ ගේම් එක පුරාටම වෙලාවට. මට යන්න තියෙන්නේ අතන්ට. වහලට නැගලා අයින දිගේ ගියාම හරි මේ පව එකත් ආවා. මේ කතාව යද්දී ඔය ගොඩක් ඇග්‍රෙසිව් වුණාම සයිකෝ සෙට් වල ඔළුව හැරිච්ච අතේ පිස්සුවෙන් දුවන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතින් කල්පනා කරලා නින්ජා වගේ ස්ටෙල්ත් මෝඩ් එකෙන් හොරාට හොරාට සද්ද නැතුව යන්න පුළුවන්. මැප් එකේ පෙන්වන්නේ මට දකුණු අතපැත්තේ තමයි තියෙන්නේ ඊළඟ පවර් එක ගන්න මේ ලයිට් කණුව වෙන්න ඕනේ. හරි. උඩින් යන්න පුළුවන්ද? මෙතනක් වුන් ඉන්නවා. මේ කුඩට නැගලා බෑ. අපහු මේකට නැගලා පයින් ඕනේ. උඩ තාම මීටර් නැද්ද කොහෙද මාව? මේක දිගේ උඩින් තමයි යන්න වෙන්නේ. අර ලයිට් කනුවට මම හිතන්නේ මේක නිකන් ට්‍රේන් යාඩ් එකක් වගේ සීන් එකක්. බැලන්ස් එකේ දුවලා අර වහලට නැගලා ට්‍රේන් හැංගර් එකක් වගේ මට පේන්නේ. අභාවයට ගිය දුම්රිය ස්ථානයක්. මේකෙන් තමයි මට අරකට පයින් වෙන්නේ. මේ ජම්ප් එක ඇත්තම කිව්වොත් මං පස් පාරකට වැඩිය දැම්මා මේ ක්‍රොප් කරලා පෙන්නුවට. ඇගිටිට ලෙවල් එකක් වැරුණා. මොකද මේකට එච්චර ලකුණු දෙන්න ඕනේ. Okay, lights are all set. You ready for the next one then? තව එකක් තියෙනවා. මේක කොහෙද තියෙන්නේ? අර පැත්තේ පිටිපස්සේනේ. පයින් එක ඕනේ මං දැන් ටීමට බහින්න දනක්. අම්මට සිර කකුල් දෙකට තෙල් බෙහෙත් තමයි කරන්න වෙන්නේ සිත ලැබෙවෙද මහත්තයාගේ. මර මගේ පස්සෙන් එනවද මන්ත? නෑ ෂේප් ෂේප්. අර ජම්ප් එක ගැන මම ඔයාලට කලින් කිව්වේ අර මේ වර්චුවලි මට මගේ කකුල් දෙක තියෙන්නේ කොහෙද, මේ ගේම් එකේ ප්‍රෙස් කරන්න ඕනේ ජම්ප් එක කොයි වෙලාවටද කියන එක මට තාම එච්චරම හුරුවක් නැහැ. Fuck, Spike, the whole goddamn district went down. What the hell's going on? Ugh, not again. All right, listen. And then the color went on. Go check it out. Substation near the end. Ragaman, I think my chair came to the game again. Okay, no, man, Karano. Hey, this blackout has really put us in a tight spot. We're defenseless here. Plus the safe zones and some of my traps are down too. ඉතින් පලයන් ඔබ පලයන් කො. ගෑණි කියන ඒවා නම් කමක් නෑ. මේ කල්ලා කියන ඒවා මට පේන්න බෑ. ඌ කියන ඒවා කරන්න මොන හරි එකතු කරගන්න ඕනේ. ආපු එකේ නිකන් යන්න බෑ හිස අතින්. මුන් මේ අකු හැමතැනම ඉන්නවා. ආපු පාරෙන් උඩට යන එක හොඳයි වගේ. මේ ඉන්ට්‍රොඩක්ෂන් එක හින්දා තාම මේකේ අර ලොබි එකක් එහෙම නැත්නම් මැච් මේකින් ඔන්ලයින් මුකුත් බෑ මේ වෙනකොට. සඳනි දන්නේ ඔය ආදරේ ඇස්න්දිකේ. අම්මට සිරි පිටතර උසක්ද? අම්මට උස තමයි නේ මංගල බලාපොරොත්තු වෙන ඇච්චර උසක් තියෙනවා ඉතින් කියේට. හරි එහෙනම් මෙතනටත් තාව සබ්ස්ටේෂන් එකේ වැඩේ කරාට පස්සේ අලුතෙන් එන්න තියෙන ගේම් එකක් Cyberpunk 2077 කියලා. පොඩ්ඩක් Google එකේ ට්‍රේලර් එක හොයලා බලන්න. එක පට්ටර GTA type එක.
අනම්මේ මොකෙත්තේ එක මේ මේසික් වලට තමයි ඉතින් බයි හිතෙන්නේ. බයින්ක එක හරියන්නේ නැහැ උට. වරටයක් මලපත් ඇදිලා වගේ සීන්යක් තියෙනවා හිතෙන්නේ. රතින්න පාරක් දාලා මෙන්න මූව මරාගෙන ඊට පස්සේ අරුව මරන්න යනවා. ආරක් මේකේ සිරාවට මම මිලි මේලි වෙපන් එක හරියට වැදුණා තර එක්ස්රේ ගිහිල්ලා පෙන්නන අපි ගහපු කොයි කොයි කයිරෝ ප්‍රැක්ටිං කුඩු වෙන්නද කියලා. පස්සෙන් මෙන්න මේ වෙලාවට තමයි තින් බෝම්බයක් හරි පිස්ටල්යක් හරි තිබ්බනම් මම රෑ කියලා බලන්නේ නැහැ මට තියලා දානවා. රත්ින්න දාන තමයි තේරුමක් නැහැ නිකම් මේක. මට සිරි. මොකද උනේ? දෙර මොක හරි ගෑස් කෑන් එකක් තියෙන්නේ. මට ගහන්න බෑ මුන් කන්දසම හයෝතෙක් වගේ. බැබැ මූ මට ගහනවා. ලෙවල් ලැප් කරන් ආව නම් හරි ඉතින් මේ මෙතෙන්ට එන්න කලින් වුණත් මම කලින් ටිකක් ඕපන් වර්ල්ඩ් එකේ මේ එක්ස්ප්ලෝර් කරලා සන්නද්ධ වෙලා වුණේ නැහැ. මම හිතන්නේ මේක මේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඉවරෙන් ළඟ ඇති මෙතනින් පස්සේ. උඩ සෙමෑවි සිරාද කොහෙද කටහඬත් ගොර හැරි. කලුර වෙන කලින් මට සේෆ් හවුස් එකට යන්නත් තියෙනවා මූත් එක කාලයක් කකින්න බෑ. මේ ගේම් ප්ලේ එක රෙකෝඩ් කරන වෙනින්ද මම වේගෙන් වේගෙන් කතාව එක්ස්ප්ලෝර් කරන්න තිය වැඩි ආවා. ආයුධයක් තිබ්බනම් ටෝච් එකට බයයි වගේ. අම්මා හරියන්නේ නැත්නම් මන්ද මගේ හෙල්ත් එක අමාරුයි. මූ මට දෙනවා ඇට්ටි හැලෙන්න. හැබැයි මට පහු බහින වෙනවා. අවොයිඩ් කරන වෙනවා මෙයා. හරියන්නේ මම ලෙවල් අප් මදි. මෙතනින් මං හිතන්නේ අපරට එන්න පුළුවන් කියලා ටිකක් සද්දන්තින්ද. සබ් ස්ටේෂන් එක ඇක්ටිවේට් කරන්න. මං හිතන්නේ දැන් ගේම් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඉවරෙන් ළඟයි මෙතනින් පස්සේ. රෝල් ප්ලේයින් ගේම් කියන්නේ තින් අර කෙලින්ම ගියා ගැහුවා ටයිප් එකේ ගේම් නෙමෙයි. අර ටිකක් ටිකක් ප්‍රගුණ කරලා කැරක්ටර් ඩෙවලොප්මන්ට් එකත් එක්ක ප්‍රෝග්‍රෙස් වෙන ස්ටෝරි ලයින් වලට. The grid shorted once, you know it could happen again, right? You leave the electrical engineering to me, okay? මේ කල්ලාගෙන මහා ඔළුව වැඩි ටිකක් මූට ඔළුවට දෙකක් දීලා අර ආනන්දත් එක්ක රණයක් ගෑරේජ් එකට දාන්න ඕනේ. මං කියන්නේ මේ දෙවෙනි නිම ගැන. මේක ඇත්තටම රෝල් ප්ලේ කිව්වට ඉතින් අර මේ Star Wars Old Republic එහෙම නැත්තම් ඔය Dragon Quest ඒ වගේ නේ මොරල් සිස්ටම් එකක් නැහැ. ඒ කියන්නේ අපි ගන්න choice එකට අනුව කතාව වෙනස් වෙන්නේ නැහැ. මේක අර යන flow එක එහෙම තමයි. අපි නරක පැත්තට එහෙම නැත්නම් අපි වැරදි දෙයක් ගත්තොත් අපේ එන්ඩින් එක සම්පූර්ණ වෙනස් වෙනවා. ක්ලයිමැක්ස් ස්ටෝරි ලයින් දෙකක් තියෙනවා, මල්ටිපල් ස්ටෝරි ලයින්ස් තියෙනවා. එච්චර එහෙම එකක් නෙමෙයි. ඉතින් මේවා නිකන් ෆස්ට් පර්සන් ගේම් හින්දා. ඒත් මේකේ පාර්ට් 2. මේකේ පාර්ට් 2 එකට එන්නේ මේකේ ඒගොල්ලෝගේ ගේම් එන්ජින් එකත් වෙනස්ලු. ඒකේ පාර්ට් 2 එකේ මොරල් සිස්ටම් එක තියෙනවා. ඒ කියන්නේ අපිට මිනිස්සුත් එක්ක ඇග්‍රසිව් වෙන්න පුළුවන්. අපිට ඒගොල්ලොත් එක්ක පර්සනලිටි ඩෙවලොප් වෙන්න පුළුවන්. ඒක ගොඩක් අර Horizon Zero Dawn එකේ තිබ්බා. ඒක නම් PlayStation exclusive title එකක්. එයා කතා මෙතන ඉන්නවා නම් ආ ඉන්නවා ඉන්නවා. දෙනෝ අවුට පැනලා ෆ්ලයින් කික් එකක්. ඉතින් අම්මට සලකන මොකෙන්දා මම වැඩි හරියන්නේ නැහැ. මං දැන් ඔළුව හැරිච්ච අතේ දුවන් යන සින්නක් තියෙන්නේ. දෙන්නේ කාවේ කොහෙන්ද? මම කික්ක මැරුවනේ. අනිත් එක පේන්නත් නැහැ. හතරම රැවිලා. කලුරු වුණාට පස්සේ නම් අර තනියම ඉන්නේ කවුරුත් කෝපරේට් පාර්ට්නර් කෙනෙක් නැහැ කියන එක හොතරම දැනුනේ. මොකද මේකේ දැන් ටෝච් එක එලියත් එක්ක ඔය අලුතෙන් එන ගේම් එන්ජින්ස් වලට මං කන් කිව්වා ඔයගොල්ලන්ට ගේම් එන්ජින්ස් ගැන. ඉතින් ඒවලට පින්ස දෙන්න තමයි අපිට මේ මෙච්චර ග්‍රැෆික්ස් වලට උපරිම තියෙන්නේ. මේ බාන ටෙක්ස්චරින් එහෙම පටරම තියෙනවා. මේ ඇන්ටීරියර්සින් පෝස්ට් ප්‍රොසෙසින් එහෙම සුපිරිටම දෙන්න. ඉතින් ඩෙවලොපර්ස් අතර ඉතින් මාන්ස් වෙන දෙයක් නෑ. ඇනිමේෂන්ස් උනත් ස්ක්‍රිප්ටින් පාර්ට් එක එහෙම මාරා ලේසි. මම මතකයි මේ ට්‍රේන් යාඩ් එකෙන් මං ආපස්සට යන්න ඕනේ කියලා. රෑට නම් ඇත්තටම බය හිතෙනවා. ඉතින් මේ මොකද මං දැන් ඉන්නේ කාමරෙත් පට්ට කළුවරයි. ෆෝල්ගස් යන්නේ අනතන ඉන්නවා නේද? අර එක දෙක පේන්ටි නිකන් සයිකෝසෙට් වෙනවා වැඩි ඔළුව හැරිච්ච තේ දුවන් වෙන සීන් එකක් වගේ. මැප් එකෙන් මම යන්න තියෙන්නේ වැරදි පැත්තට ආපස්සට. මේකෙන් යන්න ඕනේ නේද?
මේක තමයි පාර මට කරන් ඉන්නේ. අශයෙන් බ්ලොක් එක කරන්න උන නම් මේ වගේ පලාතක කොල්ල පට්ටට කරයි. හැබැයි මේ ගේම එක අර තැති ගැනීම බය වයලන්ස් තියෙන හිත තමයි මම මුලදීම කිව්වේ. මේක වයස අවුරුදු 18න් 15 කියන්නේ PEGI 18 රේටඩ් කරලා තියෙන ඉතින් ඉස්කෝලේ යන ළමෙක් ඉන්නවා නම් මානසික අතතියෙන් පිරෙන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ ගහන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ හවසට දෙවෙනි ඉනිම හරි මොකක් හරි ඔය මානවන මම වගේ ප්‍රෝග්‍රෑම් එකක් බලුවා මැති ඉස්සු සයිකෝ සෙට් වල අදර් මිස්ටර් දරුණු පවුලයට පාලනය කරන්න බැරි නපුරු ලෙක්කෝ එහෙම නැත්නම් ඇන්සයිටි එක තියෙන ස්ට්‍රෙස් එක මොකක්ද එකට කියන්නේ ටෙන්ෂන් එකට කියන්නේ මොකද්ද ඩිප්‍රෙෂන් විෂාදය විෂාදය හැදිලා තමයි ඉතින් නතර වෙන්නේ. මං එච්චර මේක මේ අර ලෙවල් අප් කරගන්න හිතාගෙන දිගටම ගහන්න නෑ. මොකද මේක උගලන්ට පෙන්නන්න ඕන කරන්න සිංගල් ප්ලේ එකක් විතරයි. මගේ හෙල්ත් එකත් හොඳටම අඩුයි. ඉතින් සෞඛ්‍යයත් හොඳ නැහැ. මේ අනිතික කළුවරේ හින්දා නිකන් අර ගෙවල යක් වගේ අර රෙසිඩෙන්සි වෙල් ටයිප් එක. හරි ඔන්න මං ඩේන්ජර් සෝන් එකෙන් එක්සිට් ආවා. දැන් ඉතින් හානියක් නැහැ. ෂේප් එකේ ඉන්න පුළුවන්. හිතට බයක් නැහැ. මේගේ සේෆ් හවුස් එකේ මම නිදාගත්ත පස්සේ ඉතින් මේ ගේම් එකත් ඉවර වෙනවා දැන්. අම්මා රසේ. ඒ අර මං අර කියපු මියුටේටඩ් zombie type එක. මං කිව්වේ අර ගොඩක් සද්ද කරද්දී අපේ පස්සෙන් එනවා අපි ඉන්න තැන් හොයාගන්නවා අපේ ගැවසෙන තැන් හොයාගන්න type එකේ. Just saw this freaking weird zombies covered in big green blisters. It hauled ass as soon as it spotted me. You know anything about it? Not enough information, I'm afraid. එයාලට තේජර information එකක් නෑලු. අර Spider-Man එකේ lizard වගේ type එක තමයි මම දැක්කේ නා. හරි එහෙනම් ඉතින් මේක තමයි ඉතින් කතාවේ introduction එකේ නිමාව. මම බලාපොරොත්තු වෙන දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවද කියලා මේ ගේම් එක ගන්න ඕනේද ඔයාලත් මේක අත්දැකීම විඳ ගන්න ඕනේද ඔයාලා මේ ටයිප් එක කැමතිද ඔයා හොරර් ටයිප් එකද එහෙම නැත්නම් විචේ 3 ගන්න ටයිප් එකද නැත්නම් ඔය අලුතෙන් එන්න තියෙන දැන් Spider-Man එක රිලීස් වෙනවා ඒක හැබැයි Sony PlayStation exclusive title එකක් දැන් ඔය උඩ පෙන්නන ක්ලිප් එකේ පෙන්නන Dying Light වල expansion එකක් ආවද following කියලා ඒකේ ඔය bug එකක් කියලාවන්න පුළුවන් ඒක ටිකක් තවත් කතාව ටිකක් advance වෙලා හරි ඔන්න මම මෙගාබයිට් 500 කොටස් දෙකකට කඩලා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරා. මම බලාපොරොත්තු වෙනකොට පාට් 1 ත් බලන්න ඇති කියලා. එහෙනම් ඉතින් ජය වේවා.